ආදරම්මි තාත්තේ පුතේ දුවේ ඔබට සුබම සුබ දවසක් වේවා, සනසීමේ දවසක් වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේට අවශ්‍ය වෙන්නේ ඔබට සනසීමක් දෙන්න. ඒ නිසා තමයි රත්නනම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට මට දෙවියන් වහන්සේ කෙනෙක් ඕනේ. ඔබේ මගේ ජීවිතයේ සනසීම නැති වෙනකොට, සහනේ නැති වෙනකොට මේ සහනය දෙන්න පුළුවන් කෙනෙක්, සැනසීම දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ. ඒ නිසා වෙනදාට වඩා, ඉස්සරට වඩා ගොඩාක් මිනිස්සු අද දෙවියන්ව හොයාගෙන යනවා. දෙවියන් වහන්සේව පල්ලි යනවා, ඊට පස්සේ යාඥා කරනවා, මෙහෙවල් වලට යනවා, ගොඩාක් අය යනවා. ඇයිද කියලා හුවුත් ඒගොල්ලන්ට සහනයක් ඕනේ. මේ සහනය මිනිස්සු අතර ඉන්නකොට සමහරවිට දැනෙන්නේ නැහැ. මේ සනසීම දැනෙන්නේ නැහැ. ඇයි ඒ? ප්‍රශ්න ටික එනවා, කරදර එනවා, බාධක එනවා, කම්කටොළු වෙනවා, ලෙඩ දුක් එනවා, එපා වීම එනවා, ණය තුරුස් වැඩි වෙනවා, පොලියට ගන්නවා, ඒක සින්න වෙනවා. ගොඩාක් දේවල් වෙලා මිනිස්යාගේ ජීවිතය හෙම්බත් වෙනවා. මේ හෙම්බත් වෙනකොට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මේ මිනිස්යාට කර ගියා ගන්න දෙයක් නැතුව යනවා. ඒ නිසා මිනිස්සු අහනවා, කොහේ හරි ගිහිල්ලා මට සහනයක් ගන්න පුළුවන් තැනක් තියෙනවද? සැනසීමක් ගන්න පුළුවන් තැනක් තියෙනවද? මේ සැනසීම සහනය කියන දේ සුවන්න මිනිස්සයාට සිදු වෙලා තියෙනවා. ඒ නිසා ලෝකේ වටේ කොහේ ගියත් සැනසීම හොයාගෙන, ඔබේ ගේ ඇතුලේ සැනසීම නැත්නම්, ඔබ තුල සැනසීම නැත්නම් මේ මොහොතේදී කොහේ ගියත් වැඩක් නැහැ. මට මතකයි ඉන්දියාවට මම ගිහිල්ලා ආශ්‍රම බලන්න ගියානේ. මේ සුපුවත් ගන්න හදන්න ඉස්සර ආශ්‍රම බලන්න ගියා. මේ ගිහිල්ලා වටේ යනකොට එක ගුරු කෙනෙක් මගෙන් ඇහුවා, ඇයි ඔබ ආවේ? What made you to come here? මං කිව්වා මේ මම කැතලික ආශ්‍රමයක් ලංකාවේ පටන් ගන්නයි යන්නේ. ඒක නිසා මට පොඩි අයිඩියාවක් ගන්නවා. එතකොට මම ඇහුවා, do you mean the structures? නේ ඔබ මේ ගොඩනැගිලි බලන්න දාවේ? එතකොට මං කිව්වා ඔව් කියලා. එතකොට ඔහු කිව්වා, ආශ්‍රමයක් කියන්නේ නේ, in ashram you have to meet God. දෙවියන් වහන්සේව මුණ ගැහෙන තැන තමයි ආශ්‍රමය කියන්නේ. එතකොට මට කියනවා, the structure is not the ashram. මේ ගොඩනැගිල්ල නම් ආශ්‍රම එකක් නෙමෙයි. හැබැයි you are the ashram. If people can't meet God in you, ඔබ තුල දෙවියන් වහන්සේව මිනිසුන්ට හම්බෙන්නේ නැත්නම් ඊට පස්සේ ගොඩනැගිලි හදලා වැඩක් නැහැ කියලා කිව්වා. ඒක මගේ ජීවිතේට පොල්ලෙන් ගහන්න වගේ මගේ ජීවිතය වෙනස් කරා. එහෙනම් මේ මා තුල සහනයක් තියෙන්නට ඕනේ. මා තුල සැනසීමක් තියෙන්නට ඕනේ අනිත් අයට දෙන්න. එහෙනම් මේ සහනය සැනසීම දුන්නොත් විතරයි මිනිසුන්ට ශක්තියක් තියෙන්නේ. යෙසාය පොතේ 40 මේ විදියට කියනවා, සනසන්න මාගේ සෙනඟ, සනසන්නයි ඔබේ දෙවිඳානෝ වදාරණසේක. එහෙනම් සනසන්න සනසන්න. එහෙනම් මේ සනසන්න පුළුවන් මිනිස්සු අද බිහි වෙලා නැහැ. තුවාල කරන්න කැමති, වේදනාව දෙන්න කැමති, හෙලා දකින්න කැමති, ඔච්චම් කරන්න කැමති, විහිළු කරන්න කැමති, නිරන්තරයෙන්ම හින් ගහන්න කැමති, අවසන්න කැමති අනිත් කෙනාව. හැබැයි සනසන්න බෑ. ඒ නිසා දැන් අද ලෝකයේ පුරුදු වෙලා තියෙන්නේ මේ මොහොතේදී නියම් ඇනුම් පද කියන්න, අවසලා ගන්න මේ මොහොතේදී. හැබැයි සනසන්න මේ මොහොතේදී අපේ මුව දැන් පාවිච්චි කරලා නැහැ. ස්වාමීන් වහන්සේ ඔබට මට කතා ශක්තිය දීලා තියෙන්නේ මිනිසුන්ව සනසන්න. නමුත් දැන් අපි මොකද කරන්නේ? කපනවා, කොටනවා, නේ හැල්වට ලක් කරනවා. මේ මොහොතේදී ඊගොල්ලන්ව පරණ්ඩ ලක් බවට පත් කරනවා, අසරණ කරලා දානවා, හෙම්බත් කරලා දාලා අඬන තරමටම විහිළු කරනවා. ඊට පස්සේ කියනවා, විහිළුවටනේ අනේ ඔය ඔක්කොම කරේ, ඕක ඉතින් ඔච්චර ගණන් ගන්න දෙයක් නැහැනේ. එනිසා ස්වාමීන් වහන්සේ ඔබව මාව බිහි කරලා තියෙන, උපද්දවලා තියෙන්නේ මේ මොහොතේදී ඔච්චම් කරන්න, සරදම් කරන්න නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිතවලට සහනයක් දෙන්න. එනිසා ඔබ ඉන්න තැන සහනයක් තියෙන්නට ඕනේ. ඔබ කතා කරන තැන සහනයක් තියෙන්නට ඕනේ. සනසීමක් තියෙන්නට ඕනේ. එදාට මිනිස්සු ඒ සනසීම හොයාගෙන ඒවි. ඒ සනසීමේ වදන් හොයාගෙන ඒවි. ඒ සනසීමේ වදන් තුළ බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් වගේ ඒවි. එදාට ඔබට මට ස්වාමීන් වහන්සේ තුළ ඔවුන් ගෞරවය කරාවි. ඇයියේ මේ මොහොතේදී එයා නම් මට සනසීමක් මගේ මුළු ජීවිතේටම කියලා. ඒ නිසා කවදාක්වත් ඔබ තවත් කෙනෙක්ගේ ජීවිතයට බාධකයක් වෙන්න එපා. තවත් කෙනෙක්ගේ ජීවිතයට මේ මොහොතේදී කරදරයක් වෙන්න එපා. තවත් කෙනෙක්ගේ ජීවිතවලට බාධකයක් වෙන්න එපා. තවත් කෙනෙක්ගේ ජීවිත හෙම්බත් කරවන පුද්ගලයෙක් වෙන්න එපා. ඒ වෙනුවට හෙම්බත් වෙලා ඉන්න පුද්ගලයන්ට සහනයක් දෙන, මුළු ලෝකයේම මේ මොහොතේදී අසරණ කරලා තිබුණත් බලාගන්න, මිනිස්සු අතහැරනකොට ඔබ පිළිගන්න කෙනෙක් බවට පත් වුණොත්
ඒක තමයි දේවිකත්වය. ඒ වෙනුවෙන් තමයි දෙවියන් වහන්සේ ඔබව මාව මවලා තියෙන්නේ චිසපීටයි.